හයි ගුඩ්ඩවිනිං ජීවිතයේ හැම දවසක්ම අපි හිතන විදිහරම ගත කරන්න අමාරුවිනේද. අපි කොච්චර පලෑන් කරලා මේ විදිහට දවසගෙවනවා කියලා හිතුවත් අපිරා ජීවිතය අනේ අද බෑනේ. ඔහේ ඉන්ඩ තියෙනවානං කියලා හිතන දවස් ඕන තරම් තියෙනෝ. ඉතින් මේ දවසත් මට ඒ වගේ දවසක්. මට ඕන විදිහට ඔහේ අද ඉන්න තිබ්බනං කියලා හිතන කවුරුහරි ආදරයම කරන්න කෙනෙක්කෙක්ක, හේ දවසගෙවන්න තිබ්බනං කියලා හිතුණු දවසක්. කොච්චර වැඩ තිබුණත් මොන දේවල් පලෑන් කරගෙන හිටියත් උදේ නැකිතිිද්දදි. ඒ විද්‍යහතම ඇඳේ පොරවනයි පොරෝගන ඔහේ ඇඳට වෙලා ඉන්න හිතන දවස් අපි හැමෝගිම ජීවිතවලට ඕන තරන්තියෙනවනේ. ඉතිං ඒ වෙලාවට අපි ලඟිම්ම අපිට හිතාදන්න කතා කරන්ද නැත්තං අපේ දවස අලුතිම් පතන්ගන්න හිට ඉඳදං අලුත් ජේවයක් දෙද අපිට අපේ මනසට පොඩි විවේකයක් අනිවාරය මෝනනේද. මං හිතන අපි හැමෝටම හෙමයි කියලා. මොන වැඩේ තිබ්බත් අපේ මනස බෑ කියලා හිතන දවස්සල්ට පංචිහරි විවේකයක් දීලා අනිදදව සිදං අලුත්තෙන් ඒ දවස පටන්ගන්ද අලුත් පිම්මක් අලුත් ආරම්භයක් වගේදයක් මනසට නිදහසක්ක අපේ ජීවිතේ තඕනනේ ඉතිං මේහවස්සවරුවත් මට ඒවාගේ. මනවත්ම කරන්න බෑ ඔහේ ඉන්නවා කාමරයටම කොටු වෙලා ඉන්න බෑ කියලා හිතිලා මනසට විවේකයක් ඕන ඕන දවසක්. ඉතින් මං අම්මත් එක්ක මං කැමතිම හිතාගෙන හිත බලටිකක් අරගන ආසම ඉස්ක්‍රීම් එකක් කනගම ටවන් එකේ පාක්කට වෙලා මුල හවස්සරුවම හිඳගෙන හිටියක්. ඒ දවස නම්මට හිතනේ මකුත් කරන්න බෑමයි දවසම ඉන්නනි කියලා ඉතිං ගෙදරට වෙලා කාම්රේයට කොටු වෙලා තනියම ඉන්නවටත් වඩා ඒ වගේ දවසක අපි ආදරය කරන කෙනෙක්කෙක්ක අපි කැමතිම කෑම එකක්කාරි අපි කැමතිම ෆිල්ම් එකක් කරි අපි කැමතිම දෙයක් කරන ගම ඔහේ කාලයගත කරනක ඇත්තට මනසට පුදූම නිදහසක් නේද. ඉතිං මොනතරං වැඩ තිබ්බාත් අදනම් මුකුත්ම කරන්න බෑ. හේ දවස ගියවෙනවා කියලා හිතන දවස් ඔයාදත් ඔයාගේ ජීවිතය ඕන තරන් ඇති ඉතිං එහෙම දවස් අපේ ජීවිතවල ඕන තරන් තියෙනවා. වැඩ වැඩි වුණහම මොනාහරිදේකින් ස්ට්‍රෙස් වුනහම මනසට විවේකයක් දෙන්න අනිවාරෙන්ම අමත කරන්න එපා ඔයා කැමතිම දෙයක් කරලා ඔයාගේ මනසට හෙට දවස අලුතින් පටගන්ද අලු ජීවයක් ලබා ගන්න. ඉතින් මේ හවස්සරවය මඟ අපේ අම්මත් එෙක්ක රටේම තියෙන දේවල් කියව කියව කතා කර කර හිනවෙවි ඔහේ මුළු හවස්සරුවක්ම නිදහසේ කාලය ගතකරා. අපේ ජීවිතවල්ටත් ඒවාගේ පුංචිපුංචි වෙලාවල් අනිවාරෙන්ම ඕනේ. අපේ මනසට හිතට අනිවාරෙන්ම ඒක ලොකු අස්සසිලක්. ං හිතනවා ඔයාලටත් ඒවගේ දවස් ඕන තරං ඇති පාඩන් කරන්න තිබ්බත් වැඩටයන්න තිබ්බත් වැඩ කරන්න තිබ්බත් ගෙදර වැඩ තිබ්බත් අලුතින් දෙයක් පටන්ගන්න තිබ්බත් බෑමයි අදනං නිකං ඉන්නවමයි කියලා ඔහේ ඇඳට වැඩලා ගෙවන දවස් ඕන තරං ඇති. අනිවාරයම පේජීවිතලට හෙම දවස් ඕන තරං එනවා. ඉතිං ඒකට ඔයා තෝරගන්න ඕනේ මේ වගේ ඔයා කැමතිම දෙයක් කරන ගම. ඒ පීඩනේ හරි ඒ වෙලාහරි ඒ අවස්ථාව මගෑරගන්න එක. ඉතිං අපේ ජීවිතතය අපි කරන්න ඕනම දෙයක් හැම වෙලාවකම ඒ අතීතටන එකතු වෙන්නේ දැම් මේ වේඩියෝයක වනත් ඔයාල බලයි ඉවරවෙද්දිී ඒ එකතුවෙන්නේ අතීතයට හැම දෙයක්ම වෙලා ඉවර දෙයක්හින්දා හැමදේ ගැනම දුක්වෙ වී හැමදේ ගැනම හිතහිත ඉන්න එක කිසිම තේරුමක් නෑ. එතනින් මිදිලා එතන මිදන්නේ කොහොමද කියලා හොයා ගැන ඉස්සරටය යන එක තමයි අපි හැමෝම කරන්න ඕනේ. ඉතින් මේ වගේ තැනගත ආපුහාම නිදහසේ කාලය ගත කරලා කාපු බීපු කොල ඔයාලා ඉවත දාපු දේවල් අරගන ගෙහෙල්ලා එතන පිරිසිදුව තියාගන්නත් අමත කරන්න එපා. හවස්වරුවත් ටිකටික ඉවරවෙලා රාත්‍රියයට පාරකයාගෙන එද්ද. අම්මට එමටයි හිතනා තවත්තිිකක් ගෙදරයන්නන්නේ නැතුව කොහයාරි ඇවිදින්නේ අන්නෝනි කියලා. ඉතිං මේක පොසන් සතියේ දවසක් හින්දා පොසන්කූඩුවක් තිබ්බ වෛභ පලාත ලොකුම පොසන්කූඩුව. ඇත්තටම හරිම ලස්සනයි ඕන තරම් වෙලාවක් බලංින්ඩ පුළුවන් තරන්ම් ගොඩා ලස්සට හදල තිබ අපිත් ඇත්තටම හිතුවනෑ මේ තරම් ලස්ස නැති කියලා. ඇතටම මේක හදපු අයට නම් මේකේ අදහසදීවූ මේකට උදවකරපු හැමෝටම ගොඩාක් පිින් දෙන්න ඕනේ ඒ තරම් හැම්මෝගෙම හිත් ඇදබඳගන්න තරම් ගොඩාක් ලස්සන දසනක් ඕන තරම් වෙලාවක් බලංගඉඳලා ඇත්තරම හිතේ තින පීඩනයක් වුණත් අමතක වෙලා යන තරම් ලස්සනක් තමයි ඒ පසන්කූඩුවේ තිබ්බේ ඒ වගේම ලකු පොඩි කිසිම කෙනෙක්ගෙන් කිසිම මුදලක් අයිකරන්න නැතුව තමයි මේ පොසන් කෝඩුව බලන්න අවස්ථාව දීලා තියනෙ. ඉතින් මේ වෙනුවෙන් කැපවුුණෝ දායකුණු හැමෝටම ගොඩක් පින් දෙන්නත් මං මේ වෙලාව අමත කරන්න නෑ. ඒවගේ මේ විශේෂත්්‍ය තමයි මේක මෙතනම වයිභ කැම්පස ගිස්රා තමයි හදලව තියෙන්නේෙ මේ කෝඩු හැම එකක්ම වගේ ඉතින් මේ මෙතනම හදදලා මේ විදියට ප්‍රදර්ශනය කරලා. මෙතනිම ගලවගෙන අනවාලු ආය කොතනකිවදදබත් මේ පොසන්කූඩුව දකින්න හම්බේන්නේෙ නෑලු. ඉතිං එයාලා ආයතනක පොසන්කූඩුවක් හැදුවත් මීට අඩක් ගොඩක් හත් පසින්ම වෙනස් එකක් නිර්මාණය කරලාලු මහජනතාවට පෙන්නන්නේ. ඉතිං ඒ තරං අදහස් අත්දැකම් ඒ වගේ ලස්සන නිර්මාණ තියනයි කොච්චරණං අපේ රතේ ඉන්නවාද. ඇත්තටම ගොඩාක් ලස්සනයි ඒක තෙන්ඩ ගිහිම් බලද්දිී වෙනම ලස්සනා වෙනම හැඟීමක් තමයි තියෙන්න්නේ ඒතරම් ලස්සන පොසන්කූඩුවක් මං ජීවිතය පලවෙනි වතාවට තමයි ඇත්තරම දැක්කේ. ඉතිං ඔයාලැ එක්කත් අනිවාරම්මට මේක බෙදාගන්ද අමතක්කරන්න බැරෝනා අනිවාරයම ඕයාලට පෙන්න්නන්නවන කියලා හිතුුණම්. ඉතිං ඔයාලත් බලන්නක මොනතරම් ලස්සනක් මොනතරං එලියක් මනතරං විද්‍යහත්‍ය දේක හිතල හදල තියෙන්න්න කියලා. අත්තටම හත් පසිම වෙනස් නිර්මාණයක් ගොඩා ලස්සනයි. රාත්‍රයට පාර කියන තාරුකත්තෙක්ක අදට මංගන් එන්නම් ඔයාල හැමෝටම බුදුසරණයි.